සන්ධ්‍යාවක් මා නොවන මම අපේ මේ සංගීත වැඩසටහනේ බොහොම විශේෂයි හැම දිනාගෙන් ප්‍රතිචාර තියෙනවා අපි හැමෝම කැමතිනේ අපි විදියට ඉන්න අපි හරි කැමති අපිට කවුරු හරි කිව්වොත් එහෙම ওই විදියට එපා මේ විදියට ඉන්න කියලා ඒක ටිකක් අසීරුයි අමාරුවෙන් හරි වෙනස් කරගන්න ටිකක් අමාරුයි ටික කාලයක් එහෙම හිටියත් ආයිත් අපි පුරුදු විදියට අපේ දේවල් කරගෙන යනවා ඒ තමයි අපි නමුත් අද වැඩසටහනේ අපි ආරාධනා කරන ප්‍රවීණ සංගීත වේදියා අවස්ථාව තියෙන්නේ ඔහු ප්‍රිය කරන තවත් ප්‍රවීණ ශිල්පියෙක්ගේ හෝ ශිල්පිනියකගේ ගීත ගායනා කරන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි අපේ නිර්මාණයකදී නම් මේක අපේ නිර්මාණයක් කියලා නිදහසේ දේවල් කරන්න පුළුවන්. නමුත් තව කෙනෙක්ගේ දෙයක් ගායනා කරද්දී තව කෙනෙක්ගේ නිර්මාණයක් ඇසුරු කරද්දී අපි ටිකක් පරිස්සම් වෙනවා. කෙසේ වෙතත් සංගීතය කියන්නේ බොහොම නිදහසේ තමුන්ගේ තියෙන හැඟීම් ප්‍රකාශ කරන විදිහක්. ඉතින් ඒ නිසා මේ නිදහස ඒ සුන්දරත්වය අද දවසේ මේ රාත්‍රියේදී මා නොවන මම තුළින් අපි ඔබට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි ආරාධනා කරන්නේ අපි ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ මහත්මයා සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. සුබ සන්ධ්‍යාවක් කියවනේ. බොහොම සන්තෝසයි ආඩම්බරයි ඔබතුමා මේ වැඩසටහනේ අපිත් එක්ක මේ විදියට අසුන් අරගෙන ඉන්නවා දකින්න. ඉතාම සතුටක් මට. ඉතින් විශේෂයෙන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඔස්සේ ඔබතුමා බොහෝ දෙනාගේ ආදරයට ආදරේ දිනාගත්ත හැම දෙනාගේම මේ සංගීතය සම්බන්ධයෙන් ඉන්න දරුවන්ට තියෙන ලබා දෙන දැනුම අසීමිතයි. ඉතින් අද ටික නිදහසේ නේද? ඔව්. අපි ඔබතුමා කතා කරන වැඩිපුර අහන ඔබතුමාගේ නිර්මාණ දකින්න. නමුත් මේ අර කටහඬ ටිකක් වැඩිපුර අහන්න ලැබෙයි කියලා අපි හිතනවාද? ඔව් ඇත්තටම මේ මේ වැඩසටහන ගොඩක් අය යුවනේ කියන්නේ මම මම ගායනා කරනවා කියලා දන්නේ නැහැ. මගේ ඇත්තට පටන් ගත්තේ ගායකයෙක් හැටියට. මම මතකයි මගේ ප්‍රවේශය එන්නේ මම කුඩා කාලේ කියන්නේ ඇත්තට මගේ උසස් පෙළ අධ්‍යාපනය ඉවර වුණායින් පස්සේ මට වාසනාව ලැබෙනවා ආචාර්ය කේමදාසයන්ගේ ගායක කණ්ඩායමේ ගායන වෘන්දේ බේස් ගායකයෙක් හැටියට වසරක් ඔහුත් එක්ක ඉන්න. ඔහු යටතේ ඉන්න ඇත්තටම ඔහු කියන කරන දේවල් විශ්වවිද්‍යාලයකට ගියා වගේ තියෙනවා. පැහැදිලිවම ඉතින් ඇත්තටම මට තිබුණු වාසිය තමයි මම එතුමා ළඟට එනකොට මට යම් ආකාරයක සංගීතය ගැන අවබෝධයක් තිබුණා. එතකොට එතුමා කියන දේවල් තේරෙනවා එතකොට. ඉතින් මං හිතනවා මට මගේ ජීවිතයේ ඒ කියන්නේ මගේ සංගීතය සම්බන්ධ මගේ අදහස් සහ මුලින්ම නොවෙතත් බොහෝ දුරට වෙනස් වුණා එතුමාගේ ඒ එතුමා යටතේ හිටපු කුඩා තරුණ මගේ තරුණ වියේදී මට ඒ වාසනාව ලැබීම හරහා. ඉතින් මට මතකයි මට අවුරුදු 19ක් 20ක් විතර ඇති එතුමා යගේ ගායක කණ්ඩායමේ පිරිනුවන් මංගල්‍ය දෙවැනි දැනට තියෙන පටිගත කිරීමෙන්ද නැත්නම් ඒ කැන්ටට ආවේ මම බේස් ගායකයෙක් හැටියට සහ සෝලෝ ගායකයෙක් හැටියට ගායනා කළා. එතුමා එච්චරටම මම ගොඩක් තැන්වල මේක කියන්නෙත් අඩුවෙන් ඒකට හේතුව එතුමා ගැන මගේ තියෙන ගෞරවය එලෙසම තියෙනවා. ලංකාවේ සංගීතය ලංකාවේ සංගීතයේ නූතන විප්ලවකරු ඔහු 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 අනුදත්මක තමයි මම හිතන්නේ. අපි යමින් ඉන්නේ මේ. ඉතින් දැන් මේ ආදරණීය මේ සංගීත භාණ්ඩයක් නේ ගිටාරේ කියන්නේ. දැන් ඔබතුමා මේ මහාචාර්ය තුමා ගාවට යද්දී 19 20 කාලේ ගිටාරය වාදනය කරන්න හැකියාව තිබුණා. ඔව් ඇත්තටම මම ගිටාරයක වාදනය කරන්න ගත්තේ මම අවුරුදු 10 වසරේදී. සහ මට මතකයි අපේ ගෙදර තිබුණ පොඩි කාලේ මේ මට අවුරුදු 2 3 දීත් මතකයි තාත්තා ගිටාර දෙකක් තිබුණ ගිටාර්ස්. මට මතකයි අපේ අම්මා කියනවා දැන් මෑතකදී යම් කාලයක මේ මං ඇඟිලි උරන නිසා මට ගිටාර එක දුන්නා කියලා තාත්තගේ. එතකොට ඒ ගහලා මගේ ඇත්ත තුවාලුණා. ඊපස්සේ මං ඇඟිලි උරන එක නැවැත්තුවයි කියලා. ඉතින් ගිටාර සම්බන්ධයෙන් ලොකු මතකයන් ගොඩක් තියෙනවා. මගේ පළමු ගිටාර කියන්නේ මගේ එකම මට එකම සංගීත දැනුම කියලා දුන්නේ මගේ අයියා. ඒක සීමේජර් ස්කේල් එක. ඒක තමයි මගේ සංගීත පාඩම. මේ කියන්නේ මේ මුළු ඉතිහාසෙම මගේ සංගීත පාඩම ඔච්චරයි. ඒ කියන්නේ මගේ ස්වයං අධ්‍යයනය වල යෙදුණා. සවිශේෂම කේමදාසයන් යට තියෙන කාලේදී සංගීතයේ පුළුල් භාවය ගැන ලොකු අවබෝධයක් ලබා ගත්තා. එතුමගේ කතා බහ වලින් එතුමගේ නිර්මාණ පරිශීලනය කරන ඒවට සම්බන්ධ වෙන්න ලැබිලා ආදී නොවිදිමත් වර්ගයක් දැවෙන පසු කාලයකදී ඇත්තනම් සංගීත විධිමත්ව හදාරන්න සිද්ධ වුණා. විශේෂම සිනමා වගේ විෂයක් එක්ක සම්බන්ධ වෙනකොට ඉතින් කොමාරි මට මතකයි මගේ අයියා තමයි මට ගිටාර එක සුමුදු ගුරුගේ ඔහු තමයි කර්ම චිත්‍රපටයේ මාත් එක්ක සම සංගීත අධ්‍යක්ෂණය කළේ. ඔහු මට සීමේජ් ස්කේල් එක කියලා දීලා මට මතකයි ඔහු ඉතින් මම පුදුම වුණා. මට මතකයි ඔහු ඒ කාලේ නුවරඑළිය නුවරඑළියෝ ඉතාම ජනප්‍රිය චරිතයක් ඔහු. ඉතින් විශේෂයෙන්ම අපේ කොන්වන්ට් එකේ ළමයි එහෙම අන්න සුමුදුවයි යනවා කියලා තමයි හරි ඒ කියන්නේ හරි ආදරේ. ඉතින් අයියා ගොඩක් විද්‍යාලවල සංගීත වැඩවලට ඔහු උදව් වෙන. ඉතින් මම දවසක මට ගිටාරයක් ගහන්න උගන්වන්න කිව්වා. මගේ පුදුමයකට වගේ
මිනිහ හා කිව්වා. හා හා. සමනේ මහා කියන්නේ පස්සේ මට ආ මේක ගහන්න කියලා. ඊට පස්සේ මම එක විනාඩි කීපයක් ඇතුළත අල්ලගෙන මම ඊට පස්සේ බඩපතක ඒ දවස්වල ටෙලිවිෂන් එකේ විෂන් ඕන් කියලා වැඩසටහනක්. හා හා. ඒ විෂන් ඕන් එකේ තීම් එක මම ගහන්න ගත්තා. මංගුකත් ගහලා අයියට වෙනවා ඊට පස්සේ ආ ඉතින් ඔබතුමා සැබෑ දක්ෂයෙක් මොකද එහෙම එකපාරක් කිව දුන්න පවණින් නේද গিටාරයක් වාදනය කරන්න අමාරු හැමෝම දන්නව කොච්චර අසීරුද කියලා ඊට පස්සේ හොඳම කතන්දර විනාඩියක් කියන හොඳම කතන්දර තමයි ඊට පස්සේ දැන් පහුවද මං ඉස්කෝලේ ගිහලා ගෙදර ආවා අපි මේක ප්‍රැක්ටිස් කරන්න ගියා গিටාර එක නැහැ গিටාර වෙනකොට පොණියක් කිරියා ඉතින් අයියා গিටාර එක විකුණලා පොණියක් කරන් එළකද गीते पांडित अमर देवयान गायना करने गीते संद होरेन होरेन गीते कुलरत्न आर्य वंश महात्म आगे पद रचने आचार्य प्रेम श्री खेमदास महात्म आगे अभी वासनावंत अपे परंपरा අවශ්‍ය 70 දශකයේ උපන්න પરම්පරාව හැටියට අපිට වාසනාවක් තිබුණා මේ કૃතියන් පරිශීලනය කරන්න. දැන් මේ ත්‍රිත්වයම මේ තුන්දෙනාම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තය තුන්දෙනෙක්. කේමදාසයන් කියන සංගීත සංගීතඥෙක් හැටියට සංගීත නිර්මාපකයෙක් හැටියට ඉහළම මට්ටමේ ඉන්න සංගීතඥයෙක්. අමරදේවන් කියන අපේ ලංකාවේ හඳ හැටියට අපි සලකන ගාන්ධර්වය. එතකොට කුලරත්න ආර්යවංශ කියලා කියන්නේ ලංකාවේ ගේය පද රස කියන අතර ඉතාම विशिष्ट लोक पारिकल्पनिक लोक अनावरण करबू प्राचीन गीपादराजे मे तुंदना इकतुंग आप मे निर्माण कुंदा रसविंदल विंदल मंग तोरगते गीत सुंदर सुंदर गीत होरेन अभी दैंग सुधन वेन्ने අපි ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ මහත්මයාගේ හඳින් මේ ගීතය අපි වැඩසටහනේ ගහමු उबे सिसिलस
අපේ මියුරු එම් කතා අසා සිටිනවා අසා සිටිනවා මට මුකුත් කතා කරන්න නැතුවම ඉන්න හිතුණා මොකද එතරම් සුන්දරයි හරිම ලස්සනයි නාද කණ්ඩායමේ අන්තිම වාදනය කරලා අර අන්තිම ඉතුරු වෙන ඉවර වෙන කම්ම මම හිටියා මොකද මේ මම හිතන්නේ නෑ සියන කම පැහැදිලි මම පවා ඒ ඉතාලම ලස්සන සංගීත මම ඉතාලම කැමති මේ ගිටාර් සම්බන්ධ කියන්නේ ගිටාර් එක අපි හිතන්නේ යෝනි මේ හරි විප්ලවීය සංගීත භාණ්ඩයක් තමයි එතනොත් කියලා විතරක් गिटारे अतिशय आदरणीय संगीत भाण्ड महिता हेमोम दमोम एक आदरणीय उदवी एक මේ දැන් මේ වගේ ලස්සන ගීතයක් මේ ලස්සන ගිටාරයක් ළඟ තියාගෙන පෙම්පති කර ගායනා කරලාද ආ පොයි තියෙන හත්තිලාවේ කොච්චර ගායනා කරලා තියෙනවද ඒක තමයි මම එච්චරටම මේ මේ මූඩ් වලට ගිහිලා සිං කරේ ඔබතුමා අතරම මගේ භාර්යාව කැමති ගීත වලින් එකක් මේක යා වැඩිපුර සිංහල ගීත අහන්න නමුත් එකක් තමයි යා කැමතිම ගීතයක් තියෙන මමත් කැමතිම ගීත මේ වැඩසටහනේ අග්ගිස්සදී එක ගායනා කරන නියමිතයි මම සහ ඒක යා ඉතම සතුටු වෙන වතක් මගේ පියා ගායනා කළා ඒක ඈ වෙනුවෙන් අහහ ආයේ ගීත පස්සේ ගායනා හොඳයි දැන් පොකුරුපියෝ හරි ඒකත් බොහොම සුන්දර ගීතයක් දැන් අපි වැඩසටහනේ ගීත කීපයක්ම සුදානම් වෙලා තියෙනවා අපි ඊළඟට සුදානම් වෙලා තියෙන්නේ සිහින ලොවක් ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ මම හිතන්නේ එතුමාත් මේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ලොකු වෙනසක් කරලා ආදිලුවම ඉතින් ඒ වෙනස මම හිතන්නේ ඒ බොහොම සරලයි නේ වචනත් සරලයි ඒ සංගීතය අදම ලංකාවේ මම බහරි මම ලංකාවේ සංගීතඥයෝ අතරින් ඉහළම තියෙන සංගීතඥයෝ අතර ඉන්න කෙනෙක් තමයි ක්ලරන්ස් විජේවර්ධනයන් කියලා ඒක දිග කතාවක් ඒ කියන්නේ ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ සංගීත මැදිහත් වීම ගැන ඒක විශ්ලේෂණය කිරීමේදී ඉතා වැදගත් කාරණා ගොඩක් වුණා ඉතින් මේක මොහොත නෙවෙයි නමුත් මං ඔහුගේ ඉතාම උග්‍ර රසිකයෙක් බව විතරක් සටහන් කිරීම වටිනවා විතරක් නෙවෙයි මං ඇත්තටම මං ඒ ලෙවල් කරලා ඉවර වෙච්ච ගමන් මම එතුමා මුණ ගැහෙන්න ගියා මොකද මම ඔහුත් එක්ක ලියුම් ගනුදෙනු කරන්න පුරුදුලා හිටියේ මං ඔහුට ලියුම් ලියනවා ඒ අසල මේ ටෙලිෆෝන් නරමයි ඉන්ටර්නෙට් මොකුත් නැහැ ලියුම් ඉතින් මට මතකයි ඔහු මට ඒ මුල් ලියුම තිබුණේ මම ඉස්කෝලේ යනකොට ඔබ වැනි රසිකයෙකු සිටිනා බව දැනගන්නට ලැබීම ඉතාමත් සතුටක්. නමුත් මා රසිකයන්ට ලියුම් ලියන්නේ මට ලැබෙන සුළු විවේක කාලයන් තුලයි. දැන් මට කටපාඩම් මේ. ඊට පස්සේ එතුමා ලියලා ඉතින් මේ එතුමා යොපු පින්තූරයක් තාමත් බගල තියෙනවා මම ඒක ලැමිනේට් කරගෙන තියෙනවා ප්‍රිය නදීක ගුරුගේට කියලා ක්ලරන්ස් විජේවර්ධනන්ගේ අස්සන ඒක ගහන එක. ඒක 1995 යම් දවසක යොපු එකක්. ඊට පස්සේ මම ඇත්තටම එතුමා මුණ ගැහෙන ගියා මිසිස් කියන්නේ මහත්මිය අපේ ක්ලරන්ස් විජේවර්ධන महात्म्य शीला विजयवर्धन महात्म्य हर माता खाता भाकर मुण गहन मट इतो मम नूर तो मुण गहन मे तल पत्पीटी अम तन इधं खाता गिटार हर लसन सिद्धिया मगे मगे आलू के मगे आलू थिंकी नो मे अंकल नदी का सिंधुली नो मट इवा मटोड़ मे तुम बाल आड़े आता මොනවද වෙලියන්නේ මං ඉන්ටර්ස් මට දැන් සැලසිල්ලක් කියලා මං කිව්වා මේ අංකල් මම මේ අධ්‍යාපන ක්‍රමය ගැන ගීතයක් ලියවා කියලා ආ ඒක හොඳ ටොපික් එකක් ඕ වෙරි ගුඩ් වෙරි ගුඩ් කියලා පස්සේ දැන් මට හරි සැහැල්ලුයි මං ඊට පස්සේ කිව්වා දැන් මේකනේ දැන් මේ අධ්‍යාපන ක්‍රමය තුළ අපිට අපි හිර වෙන හැටි අපිට පීඩාවට පත් වෙන හැටි තමයි මේකේ තියෙන කිව්වා මං එයා කිව්වා අයියෝ පුතා ඒක ලියන්න බෑ කාටවත් තේරෙන්නේ නැහැ ඕ හරි මම කියන්නේ තුවා ඊටම මට ඒ අත්දැකීම තාමත් මතකයි ඊට පස්සේ ඔහු මොන ගැස්සුනේ නැහැ එතන ඊට පස්සේ මාස කිහිපයක පස්සේ ඔහු මිය ගියා මම හිතන්නේ මේ මේවා තමයි අපි මේ මේ ගීතත් එක්ක තියෙන සිහි වටන විශේෂයෙන්ම මේ මේ වැඩසටහන සහභාගී වෙන අපේ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් මේ ගීත මේ වැඩසටහනේ පමණක් ගායනා කරන්නේ ඕන් ගිලා තවත් වේදිකාවක මේ ගීත ගායනා කළේ වෘත්තියට තමුන් ආදායම් මාර්ගයක් බවට පත් වෙනවා
සමා වෙන්න යෝනේ කියන්නේ මේ ගීත මම ගීත ගායන්නෙම නෑ කොහොමද ඒක තමයි මේ ගීත ගායන්නේ මම කැමති ගීත නිසා සමි වෙන්න ඉතින් ඒ නිසා අපි නැවතත් මතක් කරනවා මේ වැඩසටහනින් අතිශය ගෞරවය සහ මේ ආදරය එතකොට මේ පොඩි පොඩි දේවල් සියල්ල මතක් වෙනවා අපේ ජීවිතේනේ විවිධ සියුම් දේවල් සියුම් මතකයන් මේ ගීතත් එක්ක අවදි වෙනවා මේ ගීතත් එක්ක තමයි අපි ලොකු උනේ නේද අපි කියන්නේ අපිට ඒක සිංහලෙන් කියන්නේ එහම මේ ගීතත් එක්ක තමයි අපි ලොකු උනේ අපි අපි වැඩිවියපත් උනේ නැත්නම් අපි වර්ධනය උනේ අපි අපි ලොකු උනේ ලොකු මහත් උනේ මේ සිහිවටන නේද මතක විශේෂයෙන් අපි කියන්නේ අපි කුඩා කාලේ පාසල් කාලේ දේවල් අපිට ජීවිතේ කවදාවත් අමතක කරන්න බෑ වගේ නේ සමහර නිර්මාණ අපේ ජීවිතේ මරණ තුරාවට ජීවිත විශේෂයි ඉතින් මේ නිසාම අපි වැඩසටහනේ අපේ සංගීතවේදී නාදික ගුරුගේ මහත්මයා තෝරාගෙන තියෙන සිහිනලාවක් ගීතේ වැඩසටහනේ ක්ලැරන්ස් ජේමල්දර් මහත්මයා වෙනුවෙන් ගායනා කරන මේ ගීතේ පද රචනය සංගීතයේ සියල්ල එතුමාගේ ඉතින් අද වැඩසටහනේ ඔබතුමාගේ හඬින් අහන්න අපි කැමතියි ඔ මේ මේ මේකේ මගේ ගිටාර් වීරයන්ගෙන් කෙනෙක් තමයි මේකේ ලීඩ් ගිටාර් ප්ලේ කරන්නේ මිස්ටර් ඩික්සන් ඩික්සන් මහත්මයා තමයි මේකේ මම නුවන් දන්න ප්‍රවීණම ගිටාර් වාදකෙක් ලංකාවේ ගිටාර් වාදන ශිල්පීන් චරිත ගත්තොත් එහෙම එතුමාත් ඉහළම ඉන්න චරිතයක්. ඒ කියන්නේ අපිට නිකන් කාලෝස් සැන්ටානා, එරික් ක්ලැප්ටන් වගේ මතක් වෙන ලංකාවේ අයගෙන් කෙනෙක් තමයි ඩික්සන් කියලා කියන්නේ. ඒ එතුමා තමයි ඒකේ වාදනය කරලා තියෙන මෙන්න මේ පාට් එක මට මතකයි. ඒක ඔරිජිනල් එකේ තියෙන එක නයන. කොහොමද ඉබල? मेकल अभी गीत रहा බොහෝ
බොහොම සුන්දරයි මම හිතන්නේ නර්බන ඔබ හැමතුණත් මම හිතන්නේ විදිහටම මේ ගීතය රස විඳින්න ඇති දැන් අපි මේ ගීතයත් එක්ක වැඩසටහනේ විරාමයක් ගන්න අපේ තව ගීත කීපයක් තියෙනවා අහන්න අපි හිතන ඔය හැම ගීතයක්ම වෙනස් විදිහේ හඬක් වෙනස් විදිහේ නිර්මාණයක් බවට පත් වෙයි කියලා නමුත් මේ මේ සියලු ගීත නදී ගුරුගේ මහත්මයා අද දවසේ ගායනා කරන්නේ ඔහුගේ හිතේ තියෙන අසීමිත ගෞරවය මේ ගීත ගායනා කරපු මේ පද රචකයින්ට මේ සංගීතවේදීන්ට තියෙන නිසා ඒ ආදරෙත් එක්ක තමයි මේ ගීත නිර්මාණ අද දවසේ ගායනා කරන්නේ අපි විස්තර කතා කරමු විරාම වෙන අතර හොඳයි අපි තවත් ගීතයක් රස විඳින කලින් අපි දැන් නදීක ගුරුගේ මහත්මයාගෙන් දැනගන්න ඔබතුමා ආචාර්ය ප්‍රේමසිරිගේ උදැසන ගාව ඉගෙන ගත්තා දැන් ඔබතුමාට තමුන්ගේ ගුරුවරයා මේ සංගීතවේදියා ගැන තියෙන බොහොම විශේෂම මතකය මොකද්ද දැන් අපිට විවිධ දැන් ඔබතුමාගේ ආදරණීය ගුරුවරයා නමුත් ඊට අමතරව විශේෂ අවස්ථා තියෙනවා නේ ඉගෙන ගනිද්දී හෝ නේ තුමාගේ දැකපු විශේෂ ක්වලිටි එකක් හරි මං ඔහුගේ දැක්ක විශේෂම ගුණාංගය තමයි යෝනි ඔහුගේ සංගීතයේ ඔහු ඒ කියන්නේ ඔහු ඔහුගේ නිර්මාණවල තියෙන්නේ ඇත්තම ලංකාවේ ඉපැරණි ජනනාද රටාවන් ගොඩක් අය කියන්නේ යක් වෙස්ටර්න් මියුසික් කියලා නේ කේමදාසයන්ව වෙස්ටර්න් මියුසික් ඒ කියන්නේ එළ සංගීතනෝ අන්න හරි එහෙම කියලා ඔහුව තල්ලු කරලා තිබුණා වෙන පැත්තකට හැබැයි ඇත්තටම ඔහුගේ කෘතීන් හොයාගෙන යනකොට ඒ හැම එකක්ම අස්සේ තියෙන ඇත්තටම ලංකාවේ අපේ නාදය මං හිතන්නේ ඔහු හරියටම අල්ලගත්ත ලංකාවේ ජනයාගේ නාඩිය විශේෂයෙන්ම දඬුබස් නාමානේ වගේ සංගීත නිර්මාණයක අපිට ඇත්තටම හිතනවා මේ අපි නේද කියලා يعني මේ අපේ හඬ නේද කියන එක මං හිතනවා ඒක මටත් ගොඩක් බලපෑව හැබැයි ඉතින් මට එතුමාට ගොඩක් කල්ින් උනේ නෑ මම මගේ 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 ලෝකේට මම ආපහු ගියා නුවර එළියට මොකද අවුරුද්දක් මම එතුමාගේ වැඩසටහන් වල සහෝගේ මේ සංගීත කණ්ඩායම හිටියා ඔහුගේ ගුරුවරුකම් යටතේ හොඳයි ලන්දුනේ ගීතේ අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන්නේ තවත් බොහොම සුන්දර හඬක් නේද මේ හැම මම හිතන්නේ ගීතය අහන්න ඕන කෙනෙක්ට ඇහැට කඳුලක් මම හිතනවා ලංකාවේ නූතන අපි කියමු ගායකාවලිය කියලා ගායකයන්ගේ පෙළෙහි ගායකාවලිය ඉහළම ඉන්න හඬ හඬක් තමයි අමරසිරි පීරිස් ගායන ශිල්පියා මම හිතනවා ඔහුගේ හඬ වැනි හඬක් ඊට කලින් තිබුණේ නැහැ කේමදාසෙන් මේ හඬ හොයාගත්තා සහ ඒ හඬ මම හිතනවා ලංකාවේ තාරුණ්‍ය මත දැඩිව බලපාන හඬක් අපි තරුණය කාලෙත් ඇත්තටම ඔහුගේ හඬින් මුසපත්තල හිටියා ඒ වෙනස්ම හඬක් හඬ පෞරුෂයක් ඉතා දීප්තිමත් පෞරුෂයක් සහිත ජව සම්පන්න හඬක් ඉතින් මේ ගීතය ඇත්තටම මේ ලඳුනේ ගීතය ඒක රන්බණ්ඩා සිනුරත්න මහත්මයා ලියාපු ගීතයක් මේ ඇත්තටම ඉතාම මේ මේ මානුෂීය සමාජ සම්බන්ධතාවයක් ගැන තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ ඉතින් මං හිතනවා කේමදාසයන් මේ ගීතයට සංගීතමය වශයෙන් මැදිහත් වීම ඉතාම දේශපාලනිකයි සහ ඒක ඉතාම මානුෂීය අර්ථකථනයක් දක්වා මේ දේශපාලන මේ සංසිද්ධිය සමාජ සංසිද්ධිය ඉතාම මානුෂීය සංගීතමය සංකල්පයක් හැටියට ඔහු ඉදිරව කරනවා ඒක ඉතාම සුළු සංගීත භාණ්ඩ කීපයකින් ඔහු නිර්මාණය කරන නමුත් ඒ හැඟීම් ගොන්න අපි මත ඇති කරපු බලය බලපෑම හිතනවා තාමත් තියෙනවා සහ නැවත වතාවක් අපිට මේ සමාජ ප්‍රවණතාවන් ගැන හිතන්න කල්පනා කරන්න මොකද්ද ඒවල මුල අලගේ වැලගේ තැන් හොයන්න එමනම් ඒක වෙනස් කළ යුතුයි නේද කියලා කල්පනා කරන්න හොඳ දේවල් ගැන අපි තියෙන වැරදි ආකල්පන ඉතින් ඒ නිසා ඒ දේවල් ගැන පොඩ්ඩක් වෙනස් විදිහට හිතන්න කියන එක මම හිතන්නේ මේ ගීතය ඔස්සේ දන්නනවා කියන එක තමයි සෑහෙන කාලයක් තිස්සේ ගීතය ඔස්සේම දන්නවමින් තියෙනවා නමුත් වෙනස් වෙමින් පවතිනවා ඒ කියන්නේ අපි අපේ પરම්පරාව මම හිතනවා අපි කුඩා කාලේ ඉඳලා මේ ගීතය අහලා තියෙනවා ඉතින් බොහෝ වෙනසක් අපේ ආකල්ප මත ඇති කරන සමත් වෙච්ච ගීතයක් යම් සමාජ සංස්කෘතික ඔබතුමා දවස් වැඩසටහනේ ගීතය තෝරගත් අපි හැමෝම the
වැදගත් තෙමි සඳේ කලෙක ලඳුනේ ලඳුනේ දිනෝදාක් අතගත් තද සැමියෙකු නැති ලඳුනේ නැයිකුනේකම නොකියන විදිසරණ ලඳුනේ ලඳුනේ එල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පිය නම් වන ඔබේ දැස දැකගත් තෙමි සැඳෑ කලෙක ලඳුනේ සංගීතවේදියෙක් කොතරම් ආදරණීයද කොතරම් සංගීත සංවේදීද ඔව් කියනවා මිත විස්තරයක් කරන්නේ නැහැ නේ ගොඩක් විට අහන්න හම්බෙන ප්‍රලාපයක් තමයි මේ කලාකාරයෝ කියන්නේ අතිශය සංවේදී කොටසක් නේ ඒගොල්ලොත් මේ සමාජයේ අනිත් මිනිස්සු වගේ අනිත් වෘත්ති නිහිනෙලෙන්න වගේ දැන් මෙහෙමයි අය දැන් අපි හිතමුකෝ දැන් මොන මේ සමාජයෙන් වියුක්ත වෙලා වියෝ වෙලා මේක වෙනම කැලෑවක වෙලා ඉන්නවනම් ඕන සංවේදී කියලා කියන්න ඕන හැබැයි අපි අපි කියන්නේ මම නම් කියන්නේ නැහැ මම කලාකාරයෙක් කියලා ඒත් ඇත්තටම මම මේ කියන්නේ කලාකාරයයි කියලා කියන සංකීර්ණ චරිතයක් එයා මේ ලේසි පාසුවාදෙක් නෙවෙයි අපි ඒ අර්ථින් කලාකාරයෝ නෙවෙයි කලාකාරයෙක් වෙන්න ලේසි නෑ එහෙම බෑ ඒකට ඒක සංකීර්ණයි උදාහරණයක් කියලා. එහෙම කලාකරුවෝ නම් සංවේදී ඇති. අපි ඒක සංකීර්ණ නිසා මේ පොඩ්ඩක් පැත්තකින්. නෑ මං හිතුවේ නෑ ගීතයක් ගායනා කරද්දී මං හිතනවා කියන්නේ ඔබ ඔබේ ප්‍රශ්නේ අත්‍තරම ඉතාල වැදගත් ප්‍රශ්නයක් කියන්නේ. මං හිතනවා මම ගීතයක් ගායනා කරන මං ගීත ගායන්නේ නෑ නමුත් මං ගීතයක් ගායනකොට අත්‍තරම මගේ මනෝලෝකයේ ඉඳලා තමයි මං ගායන්නේ. එහෙම නැත්තම් මම මේ ලෝකයේ ඇතුළේ ඉන්නේ. මම ගායනකොට මම අහගෙනත් ගායන්නේ. මම අහගමින් මම රස විඳින්මින් ගායන්නේ. සහ මම ඒකත් එක්ක භාවාත්මක ලෙස එකතු වෙමින් තමයි මේක ගයන්නේ. එතකොට ඇත්තටම මේක නිකම්ම නිකන් කටින් එලියට එන එකක් නෙවෙයි. එතන ඒක ඔබතුමාට දැනු නැත්නම් තව කෙනෙක්ට දැනෙන විදියකුත් නැහැ නේද? ඉතින් ඒ නිසා අද මම දන්නවා නදී ගුරුගේ මහත්මයා මේ ගිටාර එක නැතුව අද පොව සහැල්ලුයි කියලා කියනවා. ගීත ගායනා කරන්නේ හොඳ අපි නාද කණ්ඩායම ඇත්තටම මම ගිටාර එක වාදනය නොකර ගීත ගායන පළවෙනි අවස්ථාව මේ. මේ නමුත් මම එහෙම ගයන්නේ ඉතාම හොඳ පැහැදිලි ඉතාම හොඳ ගිටාර් වාදකයන් තිදෙනෙක් සහ ප්‍රකාශන වාදකයෙක් ඉන්න නිසා. මේ නයන සහ අපේ අනිත් සහෝදරු දෙදෙනා තිදෙනා හොඳ විශ්වාසයක් තියෙනවා තමන්ට හොඳ සහයෝගයක් ලැබෙන නිසා නේ මේ විශ්වාසය තුල මේ නිර්මාණය බොහොම ලස්සනට ඉදිරිපත් වෙනවා ඒක මම හිතන්නේ ජනතාව හොඳින් රස විඳිනවා කියලා අපි දන්නවා මීළඟ ගීතය වැඩසටහන විශේෂයි මොකද
හැම ගීතයක්ම විශේෂයි. නමුත් රුවන්ලි වීගිය නෞකාවේ ගීතය නිශාද නන්දමාලි මහත්මිය ගායනා කරන ගීතයක්. මේ වැඩසටහනේ අපි ආරාධනා කරන ශිල්පීන් ශිල්පිනියන්ට මෙතහන්චි නෑ මේ ගායකයන්ගේ ගීත පමණක් ගායනා කරන්න, ගායිකාවන්ගේ ගීත පමණක් ගායනා කරන්න එහෙම කියලා දෙයක් නෑ. මේ හරි නිදහසයි. සංගීතයේ ඔහේ නිදහසේ කරන කෙනෙක්ට මං හිතන්නේ ලස්සන නිර්මාණ බිහි කරන්න ගොඩක් පහසුයි. මොකද ඔළුව නිදහස් නිසා, නිර්මාණ නිදහස් නිසා. ඉතින් ඔබතුමා මේ වෙලාවේ නන්දා මාලි මහත්මේ ගීතයක් තොරයි. ඔව් මට මතකයි මං කලින් කිව්වාගේ අපි ලොකුනේ ලොකු මහත්තුනේ මේ ගීතත් එක්ක. දැන් මට මතකයි අපේ ගෙදර තිබුණා යාත්‍රා, හේමන්තේදී පහන් කන්ද වගේ කැසට් ඔය කැසට් වල මුල්ම પરම්පරාව. කියන්නේ ස්ටීරියෝ කැසට් එක ආපු කාලේ. විශේෂයෙන් පවන වගේ සංගීත ප්‍රසන්න. අන්න හරියට ඊට පසු කාලයකට ඊටත් කලින් කොහොම හරි මේ ගීත මට සියල්ල ඉතාලම මේ සියල්ල කටපාඩම් අතන මේ ගීත මොකෝ ඒවා තමයි අපේ ඇහෙන්න තිබුණේ. ඉතින් ගෙදර ලොකු නැතත් යම් ප්‍රාමාණික සංගීත එකතුවක් තිබුණා වැත්තින් ඕක. එතකොට එවැනි කැසට් 2 අමරදේවයන්ගේ යම් මේවා ක්ලැරන්ස් විජේවර්ධන. එතකොට තව තිබුණා මට මතකයි හින්දි ආරාධනා ගීත් වගේ ඒවා මේ බර්මන් මේ දෙපළ ගේ SDRD බර්මන් संगीत इतवागे ये अत्रिबुन कम एक पेलट तिबुन कम गीतावली नंदा मालिनी विशेष गीते वाली नौका आचार्य सुनला रचना आचार्य रोहन वीर सिंह संगीत आचार्य रोहन वीर सिंह की मंगीत लंका प्रेमान्वित गीतावली इन संगीताज्ञ हूतम ये ताम भावातिश तनु निर्माण करना मे गीत बहु गीत प्रमाण अत्र आचार्य रोहन वीर सिंह के नट लंका मे प्रेमानीय गीतावली मे वा प्रवर्गे मे गीत प्रवर्गे लघु हिस्तन किन्नति मंगीत ओह असू दशक दशक अगव गेन्द निर्माण कर गीत सीय गान अत्रता रमणीय गीत विशेष विशाल नंदमाली महात्म की हंड අපි අපේ ලංකාවේ ගායිකාවන් අතර තියෙන බොහොම ගැඹුරු බොහොම වෙනස් විදිහකට මම හිතන්නේ 100ට ලස්සනට සංගීතයෙන් නේද ඔව් ඇත්තටම එවැනි පරාසය දැන් අපි තුම ටෝනි බ්‍රැක්ස්ටන් වගේ ගායන ශිල්පිනියක් ඇගෙත් තියෙනවා ඉතා පහල පරාසය මේ රන්දමාලනී කියලා කියන්නේ ලංකාවේ ඒ ජාතියේ පහල පරාසයක් සහිත ඉතා කලාතුරකින් හමු වුණ ස්ත්‍රී හඬ පරාසයක් ඉතී ඒක මම හිතනවා ඉතාම හොඳට ඈ ගේ හඬ භාවිතාවුණු ලැබුවා විශේෂයෙන්ම කේමදාසයන් सोमदास मंद शरद दसनायक सूरी इतकोट रोहन वीर सिंह मे वगे संगीताज्ञ बहुत इतना मठत् अवस्था वक्लबुन समग यम कार्यकट निर्माण कर अगपिपिमल टेलीनाट्य ऐट गीते गायिका सम्मानित हमुण ऐता हम गायन कल गीते
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සේනේහස දැස පියාගෙන මා පිළිදීදිය ගැඹුරට ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට හරි සංවේදී වෙනවා මම හිතන්නේ ඒක තමයි දක්ෂතාවය කියන්නේ මේ වගේ ගීත අපිට තව ඉදිරියට අහන්න ලියන්න නිර්මාණ බලන්න කියන්නේ රුවල් ඉරිගේ නෞකාවේ කියන්නේ තමන්ගේ ජීවිතේම කඩා බිඳ වැටලා. එතකොට අපි කොහොමද තව කෙනෙක්ට ජීවිතයක් දෙන්නේ? තව කෙනෙක්ව බේරගන්නේ කොහොමද? මම අන්තිම පේලි දෙක හරිම ලස්සනයි නේද? මේ දැස පියාගෙන මා පිළිඳීදිය ගැඹුරට ගැලවි යනු මැන මේ විපතෙන් සිත දැඩි කොට මේ අන්තිම පේලි හතර හරිම ලස්සනයි. ඒක සිතත් ඔබට විවේක වේලාවකදී මේ ගීතේ තව ටිකක් අහන්න. අපි වැඩසටහනේ විරාමය ගන්නවා. මා නොවන මම. ඉතින් අද ප්‍රවීණ සංගීතවේදී නදී ගුරුගේ මහත්මයා අපිත් එක්ක මේ වැඩසටහනේ ඉන්නේ. ඉතින් ඔහුගේ හඬින් අනිත් ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත රසවිඳින් අපි ඉන්නේ. විරාමයෙන් අනතුරුව තව ගීත අහමු. සංගීතවේදී නදීක ගුරුගේ මහත්මය අපේ වැඩසටහනේ මේ ගීත අහද්දි ඔබතුමා ඇයි වැඩිපුර ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා මට අහන්න හිතුණා. මොකද ඇයි ගායනා කරන්නේ නැත්තේ? ගොඩක් වෙලාවට ඔබ මේ ඔකේ සංගීතය මෙහෙවනවා ඒ වගේ දේවල් අපි නිරන්තරයෙන් දකිනවා. නමුත් ඇයි ගීත මම කිව්වා වගේ මම පටන් ගත්තේ ගායනා වලින් තමයි. සහ මගේ ඇත්තම මගේ කැමැතිම ගායනා කලාපයේ තියෙන ජන සංගීත පාර්ශවය. එතකොට ඇත්තටම මම ප්‍රශ්නේ මමත් ඇත්තටම මගේ මමත් නිතරම මගෙන් අහගන්න ගීත ගන්න. හැබැයි මෑතකදී මම කසුන් කල්හාර නදීක ජයවර්ධන ඉන්ද්‍ර චාප්ලියනගේ අපි හතර දෙනත් එක්ක අපි කොන්සර්ට් එකක් කළා. ඒකෙදී මම මගේ ගීත කීප ඇත්තටම නිශ්චිත රසිකන් කණ්ඩායමක් අතර විතරක් ජනප්‍රිය. ඉතින් ඒගොල්ලොත් එක්ක යම් වෙලාවල මම කොන්සර්ට් එකක් දෙකක් කළා. නමුත් අර දීර්ඝ කාලීනව ගායනාවට එනවද නැද්ද කියන්නේ නැහැ ඉතින් ඇත්තටම ගායනාව මම කැමති ගයන්න වෙනවා. අපි බොහොම මේ ආසාවෙන් මේ අද වැඩසටහනේ මත නරඹන හැම දිනමත් මාත් එක්ක එකඟ වෙයි. දැන් අපි ඊළඟ ගීතය යන්නේ කලින්ම කැටින් දැන් අර ගිටාරයක් විකුණලා ෆෝනියක් ගත්තා කියලා කිව්වා. ඊට පස්සේ ඔබතුමා ආයි ගිටාරයක් ගත්තේ කොහොමද? මට අම්මා ගිටාර එකක් අරන් දුන්නා අවුරුදු දෙකකට පස්සේ. හැබැයි මගේ ඔව් ඒ කියන්නේ මගේ ඕලෙවල් ආරෙම තිබුණා ඊට පස්සේ ඒ ඊට ඕලෙවල් වලට පස්සේ මට ගිටාර එක හම්බුනා. ඉතින් හැබැයි මගේ මේ පියා එහෙම සංගීතයට හුඟක් අතිශය මගේ ඇත්තටම පියා ඔහුගේ විෂය කෘෂි විද්‍යාව. නමුත් ඔහු වෘත්තිකයෙක්. ඔහු කෘෂිකාර දෙමාර්තමේන්තුවේ හිටපු දැන් විශ්‍රාම ලත්ත නිලධාරියෙක් හිටපු. හැබැයි ඔහු ගිටාර එක වාදනය කරනවා. ඔහු සින්දු කියන මගේ මව පාසලේ ගායන බෘන්දේ හිටියා ගායනා කළා. ඉතින් මට මතක පොඩි කාලේ අම්මයි තාත්තා ඔය කණ්ඩායම් ගීත ආදිය මේ ගිටාර එක වයමින් හාමනයිස් කර කර ගායනා කරද්දී අපිත් අපි අයියලා මල්ලි දක්කලා නංගිල අපිත් ඒක ඔව්ලේ පස් දෙනෙක් ඉන්නවා අපි එකතු වෙලා ගායනා කරනවා. හැබැයි මමයි අයියයි විතරයි නිල වශයෙන් සින්දු කියන්නේ. අනිත් අය එහෙම සින්දු කියන්නේ නැහැ. අයියත් නිල වශයෙන් සින්දු කියන්නේ නැහැ. එයා වෙන ක්ෂේත්‍රයක කෙනෙක්. නමුත් අපි එකතු වුණාමත් ගායනා කරන්නේ අපි දෙන. නමුත් මට මතකයි කුඩා කාලේ ඉතින් අපි මේකට ගායනා කළා ආදී. හොඳයි. අපි සාමාන්‍යයෙන් කුඩා කාලයේ පවුලේ පසුබිම මේ ලැබෙන සහයෝගය අපි ඉදිරිය අපේ ජීවිතය තීරණය කරනවා නේද? ඉතින් ඒ වගේ අද වැඩසටහනෙත් මේ ගීත ගායනා කරන ගමන් අපි වෙලා නැති වුණත් කෙටියෙන්
පොඩ පොඩ මේ මේ දේවල් ගැන හොයලා බලනවා. නමුත් දිගු කාලීන වැඩසටහනේ කතා කරන්න තිබුණා. අපිට තව ලස්සන විස්තර අහන්න තිබුණා. ඔබතුමා ඊළඟට තෝරාගෙන තියෙන ඉරවට යන ගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ තවත් නිර්මාණයක්. ආචාර්ය අජන්ත රණසිංහ මහත්මයා මේක රචනා කරලා තියෙනවා. අයව ඩෙනිස් මහත්මයා ගායනා කරලා තියෙනවා. මේ ගීතය තෝරගන්න හේතුවක් තමයි යුවනේ දැන් මේ නිතර දෙවේලේ තරුණයන්ගේ වාගාලාප නැත්තම් ඛේද වාචක මේ ප්‍රකාශන ගීත හැටියට අපිට අහන්න ලැබෙනවා මේ තරුණයන්ගේ විතරක් නෙමෙයි ප්‍රවීණයන්ගේ පවා ඉඳහිට යම් මොහොතවල ඒ කියන්නේ ලංකා ප්‍රවීණත්වය කියලා කියන්නේ ඔරලෝසු වයසනේ ඔරලෝසුවෙන් වයසට ගියායින් පස්සේ ප්‍රවීණත්වයට පතර දැන් අපිත් ඔය කියන කාරණාව වුණා ප්‍රවීණත්වයට තෑයින ඇත මම දන්නේ කිට්ටුවේ මිනින්නද වයස යමින් ඉන්න හින්දා හැබැයි ඒ වැරද්ද කීප දෙනෙක් කරනවා ඒ කියන්නේ අපි ඒ කියන්නේ මේ විయోగය වෙන්වීම කියන මේ මානව අර්බුදය ග්‍රහණය කර ගන්නවා ගීත ලෝකය ඇතුළේ එක එක විදිහට. දැන් අපිට මේ ටෙලිවිෂන් රේඩියෝ වල හැම ආදී තරුණයන්ගේ ඒගොල්ලන්ගේ විප්‍රලම් විප්‍රවාසයන් ඒගොල්ලන්ගේ ඛේද වාචකයන් අර්බුදයන් ගීත හැටියට අහන්න ලැබෙනවා කඳුළු සහ ඒ සියල්ල සමගින් නොඅඩුව. ඉතින් හැබැයි මේ ගීතය දන්න එකයි මම කියන්නේ මේ තරුණයෝ මම තරුණයන්ට ඇඟිල්ල දික් කරන්න ඇත්තට නමුත් තරුණයෝ මේ වගේ දේවල් හොයාගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රකාශන වේදේ වෙනස් වෙනවා. දැන් මේ ගීතේ තියෙන්නේ මේ ගීතේ බොහෝ දෙනෙක් අහලත් නැතුවත් ඇති සම්හාර විට නේද? අද වැඩසටහනින් අපට පළවෙනි වතාවට අහන වෙන්නත් පුළුවන්. මොකද මේ ගීතේ පද රචනාවට අරන් තියෙන සංකල්ප සියල්ල ලංකාවේ ජනශ්‍රුතියේ තියෙන සංකල්පයන්. සහ මේ නාද රටාවත් ඒ වගේමයි. ඉතින් මගේ ගිරවි කොයිද කියන් සත්පත්තිනි සාමිනේ කියලා කියන්නේ. අනේ හිත පපුවට ගිනි ඇවිලි මට තනිකම් දැනුණාවේ. හතරවරම් දෙව් සරණින් ඈ නිදුකින් උන්නාවේ. කියන්නේ මගේ හිත පපුවට ගිනි ඇවිල්ලා මට තනිකම දැනෙච්ච අවේ හැබැයි හතරවරම් දෙවුර සරණින් ඈ නිදුකින් උන්නාවේ. ඉතින් මං හිතනවා ඊටාම භාවාතිශය සහ හරි සංයමයකින් මේ විප්‍රවාසයේ විඳ ගන්න තැනක් මේක. ඊටාම විදග්ධ විදිහට මේ විප්‍රවාසයේ විඳගෙන ඊටා හොඳින් ඒකත් එක්ක ගනුදෙනු කරන මොහොතක් අයිබෝඩිනිසුන් කියලා කියන්නේ ලංකාවේ මං හිතනවා ඔහු යම් හේකින් වෙන රටක හිටියනම් හොඳ ටෙනර් ගායකෙක් පැවරොට්ටි වගේ හොඳ ටෙනර් ගායකෙක් බවට පත් වෙන ඉතිබුණ. හැබැයි ලංකාවෙත් ඔහු ලංකාවේ ප්‍රධානතම සංගීතඥයෝ දෙන්නගේ ප්‍රධානත ගායකයා නෝ ඔය දෙන්නගේ ප්‍රධාන ගායකයා සුනිල් සාන්තයන්ගේ ප්‍රධාන ගායකයා කේමදාසයන්ගේ ප්‍රධාන ගායකයා. ඉතින් මං ඔහුගේ හඬ කියලා කියන්නේ මගේ ලංකාවේ ගායකයින් අතරින් අද්විතීයම හඬක්. මට තෝ අසනවා තිබුණා ඔහුගේ ජනගායනා ඉගෙන ගන්න. ඔහුගේ ජනගායනා ගෝලයක් හැටියට මම ඉඳලා තියෙනවා අයිව ඩෙනිසුන්ගේ. මං හිතන්නේ ඒ ලබාගත් මේ අත්දැකීම් මං හිතන්නේ වයිගේ ඇසුරු කරාට පස්සේ තමුන් වෙනත්ම කෙනෙක් බවට පත් වෙනවා නේද? හරි. Thank you.
තොරාගත්තට වැඩසටහනේ හරිම හරිම ලස්සන ගීතයක් ඒක මේ විශේෂයෙන් මේ වචන නේද මෙහෙම ගීතයක් අහද්දි ගොඩක් කලවට වචන වලට අවධානය වැඩිපුර යන මොකද හුඟක් ඇහෙන්නේ වැඩිපුර කටහඬ නිසා ඉතින් අපි වැඩසටහනේ විරාමයක් ගන්න ඕනේ ඔබතුමා හිතවද මේ සංගීතයේ සංගීත වේදිකාවක් නොවුනාම ඔබ මොන වෘතියක් කරයිද වෙලාව දෙන්න හිතන්න විරාමයක් ගමු දැන් විරාමයට කලින් ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවේ උත්තරේ හිතාගත්තද ඔව් අතර මම යෝනේ මේ යම් දෙයකින් සංගීතය නොකළ නම් මම කෘෂි කර්මය පැත්තට යොමු වෙන්න තිබුණා මම අධ්‍යාපන හැදෑරුවේ ඔව් මම ඉගෙන ගත්තේ කෘෂි විද්‍යාව මම අතරම ඒක අතරමක නවත්තලා තමයි සංගීතයට පූර්ණ කාලීනව යොමු වුණේ අතරම මම සංගීතඥෙක් නොවුන නම් මම කෘෂි විද්‍යාවට සම්බන්ධ යමක් කරන්න ඉඳිනවා මම අතරම ඊයේ පෙරේද කල්පනා කළා මම අපව ටිකක් වෙනසකට වගේ නුවර එළියට ගිහිල්ලා යම් ඒ කියන්නේ ගහකුලත් එක්ක පොඩ්ඩක් ජීවත් වෙන්න ඕන මාසයක් විතර කියලා මම නිකමට කල්පනා ඔව් සහ මම නිකමට කල්පනා කළා ඇත්තටම යම් බරපතල ලෙස පවා නිකමට බරපතල ලෙස මම කල්පනා කළා මම ගිහිල්ලා මොකක් හරි මාස 3ක් යම් වගාවක් කරනවා කියලා ඒ වගාවත් එක්ක ඉන්නවා කියලා නිකන් ඒ කොළපාටත් එක්ක ජීවත් වෙන්න තියෙන ඕමනාව නිසා මම ඇත්තටම එහෙම කල්පනා පවා කළා කල්පනා කරමින් ඉන්නවා කියලා හිතෙනවා දැන් ඒක සමහරට අර මේ විවේකයක් ජීවිතේ වෙනසක් වුණාම බොහෝ දේ අය බොහෝ දේවල් කරනවා නමුත් මේ පරිසරයත් එක්ක කාලය ගත කරන්න පුළුවන් නම් තමුත් විශේෂයෙන් ආටිස්ට් කෙනෙක්ට ඒක අවශ්‍යත් නේද මම හිතනවා විශේෂයෙන්ම දැන් අපිට හිතමුකෝ දැන් මේ කොළඹ සහ තදාසන්න නාගරික පළාත්වල තියෙන කොළපාටට වඩා වෙනස් කඳුකරේ කොළපාට සහ නුවර කලාවිය කොළපාට ඊට වඩා වෙනස්. නුවර ලීට ඔබතුමා ගොම ආදරය කරනවානේ. ඒක තමයි හදවතේ. මගේ ගම් කීපකින් එකක් එක. මගේ අර මුල් ගම් දැන් අපි අහනවා ඔබේ ගම කොහෙද කියලා. මගේ ගම් හතරක් විතර තියෙනවා. එක ගමක් තමයි හික්කඩුව. මගේ පියාගේ ගම. දෙවැන්න මා උපදුණු ගම. මගේ මවගේ ගම අනුරාධපුරය. තෙවැන්න මා හැදුණු වැඩුණු ගම නුවර එළිය. සිව්වැන්න කොළඹ. හොඳයි. ඉතින් මේ තමුන්ගේ පියා මව ඊට පස්සේ පවුලේ සහෝදර සහෝදරිය පස්සේ නයි. දැන් ඔබතුමාගේ පුංචි දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ අයගේ ජීවිතේ වෙනස් දේවල් ඔබතුමා ඉගෙන ගන්නවා. බිරිඳ දරුවන් දෙදෙනා. අපි මේ ගීතය අහමු. මේ ගීතයෙන් පස්සේ ඔබතුමාට කතා කරලා කිව්වා මේ පුංචි දුව මේ බොහොම ලස්සන ප්‍රශ්නයක් අහුවා කියලා. අවුරුදු 8යි වැඩිමල් දුවට. ඇය බොහොම හිතලා මෙහෙම විදිහට ප්‍රශ්නයක් අහුවා. හැබැයි උත්තරේ තක් ගාලා දුන්නා කියලා කිව්වා. අපි ඒ උත්තරේ ඒ ප්‍රශ්නේ ගැන කතා කරමු. මේ ජීවිතේ වෙනස් වෙලා තියෙන විදිය නේද? ඔබතුමා කුඩා කාලේ දැන් පස්සේ වැඩි වීරපත් වෙලා පස්සේ තමුන්ගේ පියාගෙන් මවගෙන් සහෝදරයෙන් අයින් වෙලා වෘත්තියක් කරනවා. ඊට පස්සේ තමුන්ගේ පවුලක් ඇති වෙනවානේ. ඒකත් එක්ක ජීවිතේ අත්දැකීම එක ඔබත් වෙනස් වෙලා. ඉතින් අපි මේ ගීතෙන් පස්සේ කතා කරමු. අපි ඊළඟට මම හිතන්නේ ඔබතුමා තෝරාගෙන තියෙන කෝමා පැතු ඔබේ ආදරේ TM ජයරත්න මහත්මයා ගායනා කරන්නේ. මේකෙත් සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස් මහත්මයාගේ. ඇත්තටම මේ ගීතය ජනක සහ මංජු චිත්‍රපටයේ අපිට බලන්න උනේ නැහැ. ඇත්තටම අපේ પરම්පරාවට ඒ වාසනාව තිබුණා ඒ චිත්‍රපටය බලන්නවත්. ඒ බොහෝ චිත්‍රපට අපේ પરම්පරාවෙන් මග අරන් හොදා අපි පෙදෙන කාලේ මේ චිත්‍රපට හැදුනේ. ඊට පස්සේ කාලේ වෙනකොට 80 දශකයේ වෙනකොට අපි හැදුරු වෙනුණු කාලේ. ඒ වෙනකොට චිත්‍රපට බොහොමයක් ඒ කලාත්මක චිත්‍රපටයේ වෙනුවට ජනප්‍රිය චිත්‍රපටය ඒක ආක්‍රමණය කරමින් හිටපු කාලේ. ඉතින් මේ ගීතය මට ඇහුනේ මං හිතන්නේ ඔය අපි ළඟ තිබුණු යම් කැසට් එකක තිබිලා තමයි මම පොඩ්ඩක් කුඩා කාලේ මේ ගීතය ඇහුවේ ඉස්සෙල්ලාම. ඒක ඇහුණු ගමන් මට මතක් වෙන්නේ අර වියලි කලාපය. ඒ අර ඊට පස්සේ මොකක් හරි හේතුවකට විතර වියලි හැංගීමක් එන්නේ ගීතය අහනකොට.
මේ ගීතය ගායනා කරන ටීම් ජයරත්න ගායන ශිල්පියා රංජිත් වීරසිංහ මහත්මයා තමයි රචකයා. ඉතින් මේ මේ ඔහුගේ කටහඬ ඇත්තටම මේ ලංකාවේ ගායකාවලිය ඇතුළේ නැවතත් වෙනම හඬක්. ඒ වගේ හඬවල් නැහැ. ඉතින් මම මේ තෝරගත්ත ගීත ඇත්තටම මේ ගායන ශිල්පීන්ගේ ඒ හඬවල් මං මත බලපාපු හැටි. ඒ සංගීතය මට බලපාපු හැටි. ඒතරේ ගීත රචනා ඒ වචන මට බලපාපු හැටි. මේ තුනේම මේ මේ ගොඩක් ගීත මම ඇත්තටම මේ මේ කටපාඩමින් මේ කියන්නේ. ඒ කියන්නේ මම කුඩා කාලේ ඉඳලා කියපු ගීත අපි. එච්චරට තමන්ගේ ජීවිතයට හදවතට සමීප නිසානේ අපි අහන්න කැමති ඔබතුමාගේ ගීත ගන්න. ඒක ගායමු. අද වැඩසටහනේ ප්‍රවීණ සංගීතවේදී නදී ගුරුගේ මහත්මයාත් එක්ක අපි විවිධ ගීත ඇහුවා. ඔහුගේ විස්තර දැනගන්න ලැබුණා. අපිට තව එක ගීතයක් විතරයි වැඩසටහනේ තව අහන්නට තියෙන්නේ. ඉතින් අපි විරාමයක් ලබාගෙන ඉක්මනට වෙමු. හොඳයි, අපි අර කලින් ගීතය අහද්දී මම ඔබතුමාගෙන් අහුවේ මේ දැන් ඔබතුමාගේ පුංචි දුවල දෙදෙනෙක් දැන් ඔබට ඉන්නවා. එතකොට දැන් ඒ අයත් එක්ක ජීවිතේ හරි වෙනස් නේ. දැන් ඔබ ලොකු වෙච්ච කාලේ වගේ නෙමෙයි දැන් හැමදේම වෙනස් වෙලා ඒ අය ලොකු වෙන්නේ වෙනත් තවත් හිතාගන්න බැරි විදිහේ ලෝකයකට යයි. ඉතින් නමුත් මේ අය ඉඳලා හිටලා සමහර ප්‍රශ්න අහනෝ අපිට උත්තර දෙන්න බැරි විදිහේ ප්‍රශ්න නේ. ඒ වගේ ප්‍රශ්නයක් වැඩිමහල් දීනේ ඔබතුමාගෙන් ඇහුවනේ. ඔව්, අර අපි කතා කරනකොට ඒක ආපු එකක්. ඒක තමයි. දැන් ඇත්තටම මම කල්පනා කරන්නේ දැන් අපි මේ කාලේ ගත වෙන විදිහ දැන් අපේ දෙමව්පියෝ මේ වයසේ හිටිය කාලයක් තිබුණා. දැන් ඒ ගැන හිතනකොට ටිකක් තමයි ජීවිතේ නේද? ඊට පස්සේ අපේ දරුවෝ එනවා, දරුවන්ගේ දරුවෝ එවි. ඉතින් අපේ දුව මගේ දෝනියන්ද එයා අහපු ප්‍රශ්නත් එයා හරි ආස උල්ලා තිබුණා මේ. එයා හරි කැමති විද්‍යාවට සහ සංගීතයට චිත්‍ර අඳින අර මේ දෙකටම. ඉතින් එයා මගෙන් අහුව තාත්තේ මේ ඒකේ තේරුම එයා අහපු ප්‍රශ්නේ තේරුම විද්‍යාවයි කලාවයි අතර සම්බන්ධය මොකද? මොකද ඒකට එයාට දෙකම කරන්න ඕනේ කියලා. ලොකු නම. මේ ඉතින් මං ඉතින් හරි ආස ප්‍රශ්නයක් එකේ මං උත්තර දෙයිගෙන නේ උර ගැගෝ ඔච්චර දිග උත්තර එපා මට. මං අර උත්තරේ දන්නවා කියලා එයා කිව්වා. එයා කිව්වා මේ ඒක ඒක ඉංග්‍රීසියෙන්ම කිව්වොත් තමයි ඒක වෙන්නේ. Science is
art science is the art of knowing things ඒ කියන්නේ ඒක ඒකත් කියන්න පුළුවන් අපිට විද්‍යාව කියලා කියන්නේ දේවල් හොයාගැනීමේ කලාව දැනගැනීමේ කලාව දේවල් දැනගැනීමේ කලාව ඒකත් කලාවක් පැහැදිලියි ඉතින් මම බැලුවා හරියට දන්නවා ඉතින් ඉතින් ඒ වගේ ඇත්තම අපේ ලෝකේ නෙමෙයි දැන් අපි කුඩා කාලේ අපි දැක්ක දේවල් නෙමෙයි ඒගොල්ලෝ ඊට වඩා දේවල් දකිනවා ඒගොල්ලන්ගේ ඊළඟ පරම්පරාව ඊටත් වඩා දේවල් දකි ඒක තමයි පරිණාමය නේ මම හිතන්නේ ඔබතුමාගේ මම පියා බොහොම සතුටු වෙන ඇති අද ඔබතුමා මේ ශේස්ත්‍රයේ ඔබතුමාගේ දක්ෂතා මේ දේවල් එක්ක ඔබතුමා ලෝකේ විවිධ රටවල් වලට සංචාරය කරලා තියෙනවා විවිධ අත්දැකීම් ලබාගෙන තියෙනවා ලංකාවේ දැන් නිර්මාණකරණය කරනවා ඉතින් ජීවිතය ඔය විදිහට වෙනස් වෙලා ගිහලා නමුත් ජීවිතේ බොහොම සරලව බොහොම කලාත්මක විදිහට ගත කරන කෙනෙක් ඔබතුමා මේ බොහොම විශාල විදිය දේවල් හිතාගෙන බොහොම සංකීර්ණ කරගෙන දේවල් නැති කෙනෙක් බව අපි දන්නවා ඉතින් ඉදිරි මම දන්න ඔබතුමා මේ බෝ ලොකු කාලයකට plan කරන කෙනෙක් නෙවෙයි නමුත් ඉදිරි ඒ කටයුතු කොහොමද ඇත්තටම මේ දෙමෝප කෙනෙක් ගැන මම මතක්ුනේ ඒගොල්ලෝ ඉතාලම සතුටු වෙනවා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ මම සංගීතඥෙක් වෙයි කියලා අකමැත්තක් තිබුණෙත් නැහැ කැමැත්තක් තිබුණෙත් නැහැ නමුත් මට මතකයි මගේ තාත්ත මගෙන් අහනවා මේ අම්මා විසින් පොළඹවන ලදුව අම්මගේ අහන්න අහන්න යගේ මොකද්ද ඔයා කරන්නේ ඉතින් තාත්ත ඉතින් පරිපතන හා කියලා ඇහුවා මගේ මොකද්ද ඔයාගේ කල්පනාව දැන් මොකද්ද ඔයා එළවල කිවිරලා ඔයා තවදුරටත් ඉගෙන ගන්න නැත්නම් ඔයා මොකද්ද කරන්නේ මං ඊට පස්සේ මං සංගීත කරනවා මං කියලා ඉතින් මං ලොකු බොරුවක් කිව්වා හැබැයි බොරුව ඇත්ත වෙලා තියෙනවා ඉතින් මං තාත්තට ඊපෙර දෙක්කම තාත්තට මතක නැහැ නේද යහිනව ඉතින් මේ ඊපෙර දෙත්තට මං පළවෙනි වතාවට ඒගොල්ලන්ට කතා කළා මේ ආරාධනා කළා මට ලැබුණු සම්මානයක් ඒ සම්මාන උත්සවයට එන්න කියලා මේ ඒගොල්ලෝ එන්න අහන්නෙත් නෑ නමුත් මං ආරාධනා කළා මොකද ඒක විශේෂ සම්මානයක් බුංකා සම්මානය හම්බුණා මට ඒතකොට මං මගේ දෙමව්පියන්ට එන්නයි කියලා ඉතින් ඒගොල්ලන්ට ඒ සතුට භුක්ති විඳින්න දෙන්න ඕන මං ඉතින් හිතුවා දෙමව්පියෝ දෙන්න ආයුතුයි ඒකට කියලා ඉතින් ඒගොල්ලෝ ඉතාම නිරාමිස ලෙස සතුටු වුණා කියන්නේ මං කියන්නේ එයාට ඉන්නේ නමුත් ඉතා සැහැල්ලුවෙන් සතුටු වුණා ඉතින් මට ඒක ගැන සතුටක් තියෙනවා හිතන්නේ ඔබතුමාට ඒ දෙමාපියන්ට දැනෙච්ච හැඟීම ඔබතුමාගේ දියණියන් දෙදෙනා වැඩිවිය පැමිණලා යම් කිසි දේවල් ජීවිතේ කරද්දී යම් කිසි අවස්ථාවලට සහභාගී වෙද්දී ඒ හරියට මේ සතුට කොහොමද කියන එක ඔබතුමාට මම හිතන්නේ අනාගතයේ දවසක දැනෙවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා අවසානයේ වැඩසටහන ගැන ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි. ඉතින් මම පළවෙනි වතාවට මේ ජාතිය වැඩසටහනකට පෙනී හිටින්නේ මම ඉතාම සතුටු වෙනවා මොකද ඇත්තටම මේ ගිටාර් එක පවා වාදනය කරනකොට මම ගීත ගායනා කරන්න පටන් ගත්තා ඉතාම ලස්සන සංගීත සංයෝජනක් අපේ සංගීත සහෝදරවරු නුවන් සහෝදර ඇතුළු අනිත් අය අපිට දෙනවා මේ වැඩසටහනේ තියෙන මම හිතන විශේෂත්වය තමයි ඇත්තටම දැන් මම දන්නේ මේකට ඉන්නේ සංගීතඥයෝ විතරද කියලා නමුත් වෙනත් ක්ෂේත්‍රවලත් එනවත් දන්නේ නැහැ මම හරියටම නමුත් සංගීතඥෙක් හැටියට මම හැදුණු වැඩුණු මම පහු කරපු පාරේ තිබිච්ච මැණික්කට වගේ දේවල් තමයි මේ මම නැවත බලන්නේ දිහා බලන්නේ කියන්නේ මේ ගීත මම කුඩා කාලේ ඉඳලා අහපු ගීත මේව දැනුණු ගීත ඒවා තාමත් මතකයේ තියෙන ගීත ඒ සියලුම කුඩා කොටසක් පවා මතකයි කියන්නේ ඒ යම් සංගීත භාණ්ඩයක ඉතා කුඩා කොටස පවා මතකයි මොකක් හරි හේතුවට ඒ වගේ දේවල් මම දන්නේ මොකද හේතුව කියලා ඒවා මට මතකයි වෙන කිසිම දෙයක් මතක නැහැ ඉතින් ඒ නිසා ඉතාම සතුටුදායකයි මේ ගීත ටික ගායනා කරන එක සහය නිර්මාණ වලට මැදිහත්ුනේ නිර්මාණ ඉදිරිපත් කළ සංගීතඥයින් ගායකයින් ගීත රචකයින් සියලුම දෙනා අපේ සම්පත් මතක් කළ යුතු විතරක් නෙමෙයි මම හිතන මේ 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 වැඩසටහනම ඒ අය මතක් කිරීමක් මම හිතන මගේ ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ මම නිතරම මට කලින් වැඩ කළ අය මගේ පූර්වජයෝ ගැන මම හරිම කල්පනාකාරී වෙන මොකද ඒගොල්ලෝ නොවන්නට අපි නැහැ ඒක නිසා අපිට කලින් හිටපු පරම්පරාවේ දැවැන්තයෝ ඒගොල්ලෝ යම් ආකාරයකට හෙලිදරව් කර පාරක තමයි අපි යන්නේ කියන එක මා නිතර විශ්වාස කරන දෙයක්. ඒ පාර යන ගමන් අපි තව පාරවල් හොයා ගන්න එක වෙන දෙයක්. නමුත් ඒ පාර නොතිබෙන්නට වෙන පාරකට අමාරු වෙන තිබුණා. ඒ ගෞරවයෙන් ඒගොල්ලෝ ඒ අය කර නිර්මාණදායකත්වය ඉතාම විද්‍යාත්මක බරකින් සිහි කරමින් තමයි මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ. හොඳයි අපි මාන ඔබට මම වැඩසටහනේ අපි හැමතිස්සෙම ප්‍රවීණ සංගීතඥයෙක්ට ගායකෙක්ට ගායිකාවන්ට ආරාධනා කරනවා ඔවුන්ගේ නිර්මාණ නෙවෙයි නමුත් ඔවුන් වැඩසටහනේ ගායනා කරන්නේ තමත් ප්‍රවීණ ශිල්පියෙක්ගේ ශිල්පිනියගේ ගීත ඒ අතරවාරයේ අපි මේ ප්‍රවීණ පද රචකයන් සංගීතවේදීන් මේ සියලු දෙනා බොහොම ගෞරවයෙන් මතක් කරන්නේ මේ වැඩසටහනේ ගායනා කරන ගීත මේ ආටිස්ලා ගිහිලා කවදාවත්
ඉදිරි ප්‍රසංග වේදිකාවක ගායනා කරලා මුදල් උපයා ගන්න දෙයක් නෙවෙයි. නමුත් මේ අපේ හැම ඉන ප්‍රවීණ ශිල්පියෙක්ට ශිල්පිනියකටම ලබා දෙන ගෞරවය තමයි මේ වැඩසටහනෙන් අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් ප්‍රවීණ සංගීතවේදී නදී ගුරුගේ මහත්මයා පැමිණීම සතුටුයි අපේ වැඩසටහනට. ඔබතුමාට ජයන් ජය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නාද සංගීත කණ්ඩායම මම හිතන්නේ බොහොම සුන්දරව ගීත ගායනා කරන්න මේ වාදනයෙන් සහාය ලබා දුන්න නයන නුවන් ඒනි සමගින් මදුශාංක ඉතින් ඒ සහෝදර හතර දෙනා අපේ වැඩසටහනේ හැමදාමත් ඉන්නවා. ඉතින් ඒ සියලු දේ සුන්දරත්වයේ මේ ගීත හැමදාමත් එක්කම අපි වැඩසටහනෙන් සමුගන්නේ අවසන්යෙන් ඔබතුමා තෝරාගෙන ගීත තෝරාගෙන තියෙන්නේ විකසිත පෙම් පණ්ඩිත අමරදේවයන්ගේ තවත් බොහොම සුන්දර ගීතයක්. එතන මේ ගීතය මට මතක් වෙන කුඩා කාලේ. මේ කුඩා කාලේ තමයි මේ ගීතය මාව ගෙන යන්නේ මගේ කුඩා කාලයට. රේඩියෝ එක තියෙන කාලේ. රේඩියෝ යුගයේ. इधसली तिबुना शास्त्री गी अतिरेक वेलावन तिबुना रेडियो की तरह काली तिबुना एकम मेवल मे संगीत संबंध थटी वादने अंतर नम इता विचित्र विनस्व सारे गीत हुना गुआले खंडायम गी के लिए कक्ति मधुर सांग के लिए कक्ति इति रेडियो के मूल काले मठ हूं गीत अक्तम वही गीते मठ खी पैक मत मलट बमरुक्स गीते इवे गीत खी पैक कूड़ा काले गुरु हाथरे दी पाहिदीत मंगीत मलट बमर कुछ गीत हम तो गीत कुड़ा काले दिया हूँ गीते पंडित अमरदेव गायन करना संगीत मंगीत मे गीत गायन करसिकेसाइ मंगीत रसिके नोवी නිර්මාණ කරන්න අමාරුයි. ඒ කියන්නේ අඩුම ගානේ රසිකයෙක්වත් වෙන්න ඕන. අඩුම ගානේ හොඳ රසිකයෙක්වත් වෙන්න ඕන නිර්මාණ කරන්න. මම හිතන්නේ අපේ වැඩසටහනේ හොඳ අවසානයක් ඒක. හොඳ රසිකයෙක්වත් වෙන්න ඕන කියන්නේ. අපි වැඩසටහනේ සමු ගන්නවා ප්‍රවීණ සංගීතවේදී නදී ගුරුගේ මහත්මයාගේ මේ ගීතයත් සමගින්. සුබ රාත්‍රිය. සිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට නද මට පිටු පායන් මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු
තනිකම රජයන පාලු විමානේ ගුම්මන් කළුවර ගලා හෙලෙන්නේ ඔබේ දිවි අරණේ රුවන් විමානේ මැණික් පහන් වැට දැල් වේවා මැණික් පහන් වැට දැල් විකසිත පෙම් පොකුරු බියුම් ඔබේ පයට පොඩි වී ගියාරෙන් පතිකුලයට නද මට පිටු පායන් මගේ සුඳුලඳුවේ මගේ සුඳුරු ලඳුවේ